ආයිබෝන් ඔයාලම එකතුලයින්නේ වටපිට YouTube channel එකත් එක්ක Game of Thrones. Game of Thrones කියන නම නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැ. මොකද මුළු ලෝකෙම කතාබහට ලක් වුණු මුළු ලෝකෙම ආදරය කරපු ඒ වගේම HBO නාලිකාවේ විශිෂ්ට ජයග්‍රහණයක් තමයි මේ Game of Thrones කියන්නේ. ඉතින් මේ Game of Thrones කියන කතාමාලාව ෆැන්ටසි ප්‍රභේදයට ඇත්තන ඇමරිකානු රූපවාහිනී කතාමාලාවක්. ඉතින් මේ රූපවාහිනී කතාමාලාවට පාදක කරගෙන තින්නේ ජෝර්ජ් RR මාටින්ගේ A Song of Ice and Fire කියන නවකතාමාලාව. මේ නවකතාමාලාවේ පළමු නවකතාව Game of Thrones කියලා තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් මේ නම තමයි Game of Thrones රූපවාහිනී කතාමාලාවට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ අතිවිශිෂ්ට රූපවාහිනී කතාමාලාවේ රූගත කිරීම කරන්න මෙයාලා විවිධ රටවල විවිධ තැන් කීපයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ අතර බෙල්ෆාස්ට් නුවර චිත්‍රාගාරයක් තියෙනවා. ඒත් එක්කම ක්‍රොයේෂියාව, අයිස්ලන්තේ, මොල්ටාව, මොරොක්කෝ, උතුරු අයර්ලන්තේ, ඉස්පාඤ්ඤ, ස්කොට්ලන්තේ ඒත් එක්කම ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ස්ථාන මේ රූගත කිරීම වලට මෙයාලා යොදාගෙන තියෙනවා. ඒත් එක්ක මේකට ග්‍රීන් ස්ක්‍රීන් තාක්ෂණයත් යොදාගෙන තියෙනවා මේකේ සමහර අමාරු තැන්වල රූගත කිරීම කරන්න ඕන නිසා. ඉතින් මේ Game of Thrones කතාවේ සරලම සාරාංශය විදිහට ගත්තොත් සප්ත රාජධානියේ තියෙන අයන් ත්‍රෝන් එකක් වෙනුවෙන්, එහෙම නැත්නම් රාජධානි හතක තියෙන සිංහාසනයක් වෙනුවෙන් සටන් කරන ප්‍රභූ පවුල්වල සිවිල් යුද්ධයක් තමයි මේකේ ඇතුළත් වෙන්නේ. මෙතනින් එහාට ගියාම තව එක එක දේවල් මේකට එකතු කරලා තිනවා මේ කතාවේ රසය වැඩි කරන්න සහ ත්‍රාස්‍යජනක බව වැඩි කරන්න. ඉතින් මේ රූපවාහිනී කතාමාලාවට වාර්තාගත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් HBO නාලිකාව හරහා එකතු වෙනවා. ඉතින් ඒක HBO නාලිකාව ලැබපු අතිවිශාල ජයග්‍රහණයක්. ඉතින් මේ කතාව බලපු ඕන කෙනෙක් දන්නවා මේ කතාවේ හැමතැනම වගේ ප්‍රචණ්ඩත්වය, අසභ්‍යත්වය වගේ දේවල් තියෙනවා. ඉතින් මේ හින්දා මේක ගොඩක් අයගේ විවේචනයට ලක් වුණා. හැබැයි කතාවේ තියෙන රසවත් බව, ඒත් එක්ක මේ කතාව ගලාගෙන යන විදිය, මේකේ නළු නිළිය, මේකේ නළු නිළියන්ගේ රංගනය වගේ දේවල් නිසා විචාරකයන්ගේ මහත් ගෞරවයට ලක් වෙනවා මේ කතාමාලාව. ඉතින් 2015 වසරේදී ප්‍රයිම් ටයිම් එමි සම්මාන අතිවිශාල සංඛ්‍යාවකට මේක උරුමකම් කියලා තියෙනවා. ඒත් එක්කම හොඳම නාට්‍ය ඉදිරිපත් කිරීම සඳහා හිමිවන හියුගෝ සම්මාන තුනක් මේ රූපවාහිනී කතාමාලාවට හම්බෙලා තියෙනවා. මේ රූපවාහිනී කතාමාලාවේ ඔයාලා හොඳටම දන්න චරිතයක් තමයි ටිරියන් ලැනිස්ටර් කියන්නේ. ඉතින් මේ ටිරියන් ලැනිස්ටර්ගේ චරිතයට පණපවන පීටර් ඩින්ක්ලේජ් විසින් එමි සම්මාන සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දිනාගෙන තියෙනවා මේ කතාමාලාව වෙනුවෙන්. මේ Game of Thrones කියන කතාමාලාවේ සාර්ථකත්වයේ උදෙසා නළු නිළියන් 550කට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා. මේ රූපවාහිනී කතාමාලාවේ එක එපිසෝඩ් එක විනාඩි 42ක පමණ කාලයක් දිව යනවා. ඉතින් මේ එක කොටසක් නිෂ්පාදනය කරන්න ඇවරේජ් එකක් විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 6ක පමණ මුදලක් වැය වෙනවා කියලා එයාලා සඳහන් කරලා තියෙනවා. මේ වගේ අති දැවැන්ත නිර්මාණයක් කරන්න මොන වගේ කැමරා මේකට පාවිච්චි කරන්නද? ඉතින් මේකට පාවිච්චි කරලා තින්නේ Arri Alexa කියන කැමරා වර්ගයේ. මේකේ බේසික් කැමරා සෙට් එක ඩොලර් 98000ක් පමණ වෙනවලු. ඉතින් මේකට තව view finders වගේ දේවල් එකතු කරගත්තාම ඇමරිකානු ඩොලර් 120000කට ආසන්න ප්‍රමාණයක් යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ Game of Thrones කතාමාලාවේ පළවෙනිම එපිසෝඩ් එක රිලීස් වෙන්නේ 2011 අප්‍රේල් 17 වෙනිදා. ඉතින් එතනින් එහාට අවුරුදු 8ක් පුරාවට මේකේ සීසන් 8ක් රිලීස් වෙනවා. මේ සම්පූර්ණ කතාමාලාවේ අවසාන කොටස නිකුත් වෙන්නේ 2019 මැයි 19 වෙනිදා. ඉතින් මේ සම්පූර්ණ සීසන් 8 පුරාවට එපිසෝඩ් 73ක් මේක ඇතුළත් වෙනවා. IMDb දර්ශකයේ 9.4ක ඉහළ රේට් එකක් ගන්න මේ Game of Thrones කතාමාලාවට හැකි වුණා. නමුත් අන්තිම එපිසෝඩ් එක වෙද්දී මේකේ රේටින්ග්ස් ගොඩක්ම පල්ලෙහාට බැස්සා. මොකද ප්‍රේක්ෂකව හිතපු විදිහට නෙමෙයි මේකේ අවසානය සිද්ධ වුණේ. එයාලා කිසිසේත්ම නොහිතපු පැත්තකට මේ කතාව ඇදීගෙන ගියා. ඒත් එක්ක මේ සීසන් 8 වෙච්ච සිදුවීම් ඉතාමත් වේගෙන් ගලාගෙන ගියා කියලා කියනවා. ඉතින් ඒ හින්දා මේකේ රේට් එක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ Game of Thrones කතාමාලාවේ අන්තිම සීසන් එක, ඒ කියන්නේ 8 වෙනි සීසන් එක ආයි නිෂ්පාදනය කරන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් පෙත්තමක් ආවා. ඒ පෙත්තමට 105%කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට අත්සන් කරලා තියෙනවලු. ඉතින් ඒක ඉදිරියේදී 105%ත් පැනලා යයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් HBO ආයතනය මොනවා කරයිද කියලා අපි තාම දන්නේ නැහැ. මෙයාලා අලුතෙන් මේ සීසන් එක ආයි රිලීස් කරයිද, එහෙම නැත්නම් මේ තියෙන විදිහටම මේක තියෙන්න දෙයිද කියලා අපි තාම දන්නේ නැහැ. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. ශ්‍රී ලාංකික විදිහට අපිත් අසයි අපේ රටේ මේ වගේ දැවැන්ත නිර්මාණයක් වෙනවනම්. මොකද මුළු ලෝකෙම කතාබහ වෙනවා මේ නිර්මාණය අද වෙනකොට. ඉතින් අපේ රටිනුත් මේ වගේ අතිවිශිෂ්ට නිර්මාණයක් සිදු වුණා නම් මුළු ලෝකෙම කතාබහට ලක් වෙයි. මම හිතන්නේ 2019 වසරේදී නම් සුපිරිම 3D animation චිත්‍රපටයක් නිකුත් වෙනවා ලංකාවෙම නිෂ්පාදනය වුණු. ඉතින් අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි කතාබහ නිමාවට ලක් වෙන්නේ. මෙවැනි මාලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා.
ඉතින් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. සීලම දෙනාට සුබ දවසක්.